චන්දපත්‍රිකාව රජයේ මුද්‍රණාලයේ විශේෂ ආරක්ෂක විද්‍යාලයේ අර්ථයේ මුද්‍රණය වෙමින් පවතිනවා. දළ වශයෙන් අඟල් 27ක පමණ දෙකෙන් යුතුව තමයි චන්දපත්‍රිකාව මුද්‍රණය වෙන්නේ. මේ මාසේ 26 වෙනිදා තැපැල් චන්දපත්‍රිකා සියලුම ඒ අදාළ ආයතන වලට නිකුත් කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සහ පොලිසිවල තැපැල් චන්ද දායකින් සඳහා 4 වෙනිදා වෙන් කරලා තියෙනවා ඡන්දය ප්‍රකාශ කරන්නට. තැපැල් ඡන්ද සඳහා තවදුරටත් ඒ සංඛ්‍යාවන් අපට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් ලැබෙමින් පවතින්නේ. ඉදිරි දින කීපය තුළ නියමිත සංඛ්‍යාවන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල් ඉක්මවා වියදම් කළහොත් එම අපේක්ෂකයා වැරදිකරුවෙකු වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙනවා. මැතිවරණ කොමිසභාව එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් රුපියල් 109ක මුදලක් තීන්දු කළා තිබෙනවා. ඒ අනුව මේ රටේ ඡන්දදායක ප්‍රමාණය කෝටි 70 ලක්ෂයක් වෙනවා. ඒ ප්‍රමාණය ගණනය කළාම කෝටි 180කට වැඩි ප්‍රමාණයක් මේ ඡන්දයේදී සෑම අපේක්ෂකයෙකුටම වියදම් කිරීමේ හැකියාවක් මේ මුදල ඉක්මවා වියදම් කළොත් ඒ අපේක්ෂකයා වැරදිකරුවෙක් වෙනවා. ඒ වගේම මේ මැතිවරණයේදී සෑම අපේක්ෂකයෙක්ම ආදායම් වාර්තාවක් සහ වියදම් වාර්තාවක් ලබා දිය යුතු වෙනවා. මැතිවරණය අවසන් වූවහම දින 21ක් ඇතුළත තමන්ට ලැබුණු ආදායම මූල්‍යමය වශයෙන්, ද්‍රව්‍යමය වශයෙන්, ණය වශයෙන් ඒ ලබා දීපු පුද්ගලයන් ඇතුළත් කරලා එක සංඛ්‍යාත්මකව ප්‍රමාණයන් ඇතුළත් කරපු වාර්තාවක් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම මේ මුදල් වියදම් කරපු ආකාරය, තමන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය සඳහා වියදම් කරපු සම්පූර්ණ වාර්තාව ලබා දිය යුතු වෙනවා. යම් අපේක්ෂකයෙක් අසමත් වුණොත් තමන්ගේ වාර්තාව ලබා දෙන්නට නියමිත කාලය තුළ වැරදි තොරතුරු ලබා දුන්නොත් සීමා ඉක්මවා ගියොත් රුපියල් 100ක දඩයක්, තමන්ගේ ධූරය අහිමිවීමක්, වසර 3ක් සඳහා ඡන්දය පාවිච්චි මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගෑස් සිලින්ඩරේ ඡන්ද සැලකුම් ලෙස ලබා දීම සම්බන්ධයෙන් පවත්නා මතවාදය පිළිබඳ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ කරුණු පැහැදිලි කළා. ඒ මැතිවරණය සඳහා තරඟ කරන ලබන සුදුසුකම් තියෙන දේශපාලන පක්ෂවල සලකුණු සහ ස්වාධීන අපේක්ෂකයන්ට හෝ කණ්ඩායමන්ට ලබා ගැනීමට අදාළ වෙන සලකුණු ගැසට් නියමයෙන් ප්‍රකාශයට පත් කරනවා. 2024/7/29 දින මේ ගැසට් පත්‍රය පළ කරනවා. මේකේ තියෙනවා අ සහ ආ කියලා උපලේඛන දෙකක්. ඒකේන උපලේඛනයේ තියෙන්නේ දැන්ට පිළිගත් දේශපාලන පක්ෂවලට අදාළව තියෙන සලකුණු. B කියන උපලේඛනයේ තියෙන්නේ ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කරන්න ගන්න පුළුවන් සලකුණු. ඒ අනුව මේ මැතිවරණය සඳහා දීලා දෙන සියලුම සලකුණු මැතිවරණයෙන් මැතිවරණ සම්බන්ධයෙන් ස්වාධීන කණ්ඩායම සඳහා සලකුණු කාටවත් නිශ්චිත නියමිත වෙන් කිරීමක් කරන්නේ නැහැ. දැන් සරල උදාහරණයක් ගත්තොත් පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් මේ සලකුණු ලබා ගන්න තියෙනවා. ඒතර කිසි ගැටලුවක් නැහැ. මේක දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ.